මේ ආහාර 14 කනවා නම් උකුස්සෙකුගේ මෙන් ඇස් පෙනීම වර්ධනය වෙනවා. අද වෙන විට අපේ නිතර ෆෝන් එකේ තිරය දිහා බලාගෙන ඉන්න එක පුරුද්දකට ගිහින්. මේ නිසා අපේ ඇස් දෙක නිතරම තිබෙන්නේ මුහුණේ සිට අඩි දෙකකට අඩු දුරක ඇති තැනකට නාභිගත වෙලයි. කාලයක් තිස්සේ මේ විදිහට තිබෙන්න හැරීමෙන් අපේ ඇස්වල කාචයට දුර බලන විදිහට ඇදෙන්න අපහසු වෙනවා. එනිසාම අවිදුර දෘෂ්ටිකත්වය එහෙමත් නැත්නම් දුර නොපෙනීම අද වෙන විට තරුණ වයසේ බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් බවට පත් වෙලා. මේ තත්ත්වය ඇතිවීම වළක්වා ගන්න වගේම මුල් අවස්ථාවේදී පෙනීම යථා තත්ත්වයට පත් කරන්නත් අපි ගන්නා ආහාර වලින් ලැබෙන පෝෂණය අතිශයින්ම වැදගත් වෙනවා. ඇසේ කාචය හොඳින් ඇදෙන සුළු විදිහට පවත්වා ගන්නත් දෘෂ්ටි විතානය හානියට ලක්වීම වළක්වා ගන්නත් අපේ සිරුරට සුවිශේෂී පෝෂක රැසක් අවශ්‍යයි. මේ පෝෂක බහුල ආහාර ගැනීමෙන් ඔබේ ඇස්වල පෙනීම දුර්වල වෙන්නේ නැතිව කාලයක් යනතුරු පවත්වා ගන්න පුළුවන්. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ඇස්වල දුර පෙනීමේ හැකියාව මනාව පවත්වා ගන්නත් මුල් අවස්ථාවේ නැති වී ගිය දුර පෙනීම ආපසු ලබා දෙන්නත් පුළුවන් ආහාර 14ක් ගැනයි. ඔබත් නිතරම මේ තිර දිහා බලාගෙන කාලය ගෙවනවා නම් දුර දෙකීමේ අපහසුතාව තිබෙනවා නම් පරක්කු නොකර මේ ආහාර වැඩිපුර ඔබේ කෑම වේලට එකතු කරගන්න බලන්න. එහෙම කළොත් ඔබට ආයෙමත් උකුස්සෙකුගේ වගේ ඈත තියෙන දෙයක් වුණත් දැක ගන්න පුළුවන් විදිහට හොඳ පෙනීමක් ලැබේවි. අංක 1. කැරට්. ඔබට ඇස් දෙක නිරෝගීව තියාගන්න අවශ්‍ය නම් ඒකට කැරට් තරම් සුදුසු ආහාරයක් තවත් නැහැ. කැරට් වල අඩංගු බීටා කැරොටින් මගින් අපේ අක්ෂිකාචයේ ඇදෙන සුළු බව කාලයක් යනතුරු නොවිනස්ව තබා ගන්න උදව් වෙනවා. ඒ වගේම ඇසට ලැබෙන ආලෝකය වඩාත් හොඳින් විද්‍යුත් සංඥා බවට පත් කරලා මොළයට යවන අපේ ඇසේ කේතු සෛල සහ යෂ්ටි සෛල නිරෝගීව පවත්වා ගන්නත් කැරට් වල අඩංගු විටමින් A උපකාරී වෙනවා. කොහොම නමුත් මේ ගුණ ලබා ගන්න නම් කැරට් අමුයෙන් පමණක් ආහාරයට ගන්න මතක තබා ගන්න. අංක 2. තෙල් සහිත මාළු වර්ග. ලින්නා වගේ තෙල් සහිත මාළු වල බහුලව අඩංගු ඔමේගා 3 මේදාම්ලය අපේ ඇසේ පෙනුම කාලයක් පුරා රැක දෙන්න අතිශයින්ම වැදගත් පෝෂකයක්. ආලෝකය නිසා ඇසේ සෛලවලට සිදුවිය හැකි හානිය අවම කරගන්නත් අපේ අක්ෂිපේශී ශක්තිමත් කරගන්නත් එය දායක වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි කඳුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පවත්වා ගනිමින් ඇස වියලීම වළක්වා ගන්නත් ඔමේගා 3 උපකාරී වෙනවා. මේ නිසා ඔමේගා 3 අඩංගු තෙල් සහිත මාළු වර්ග නිතරම ඔබේ ආහාරයට එකතු කරගන්න බලන්න. අංක 3. නිවිති. පලා වර්ග කන එක අපේ ඇස්වල පෙනුම වැඩි දියුණු කරගන්න ඉතාම වැදගත් බව ඔබේ අම්මාත් ඔබට කියා දීලා ඇති. ඇත්තටම නිවිති වගේ තද කොළ පාට පලා වර්ගවල විටමින් A, E, ඛනිජ ලවණ ඇතුළු අපේ ඇසේ පෙනුම කාලයක් රැකගන්න අවශ්‍ය සංයෝග රාශියක් අඩංගුයි. නිවිතිවල විශේෂයෙන්ම අඩංගු වන තවත් පෝෂක දෙකක් තමයි ලුටෙන් සහ ෂියාශැන්තින්. මේ පෝෂක දෙක මගින් අක්ෂිපේශී කාලයක් යනතුරු දුර්වල වී යාම වළක්වා ගන්න වගේම සුද මතුවීමේ අවධානම අඩු කරගන්නත් පුළුවන්. ඉතින් හැමදාම හදන පරිප්පුවට නිවිති ටිකක් දානවා නම් ඔබේ ඇස්වල පෙනුම නිකම්ම යථා තත්ත්වයට පත් වේවි. අංක 4. බිත්තර. බිත්තර කියන්නේ වැදගත් විටමින් වර්ග, මේද අම්ල සහ ප්‍රෝටීන සපිරි ආහාරයක්. අක්ෂිකාචයේ වගේම අක්ෂිපේශිවලත් සෛල කාලයක් යනතුරු නිරෝගීව තබා ගන්න බිත්තරවල අඩංගු පෝෂක සියල්ලම වැදගත් වෙනවා. මේ නිසා දිනපතාම බිත්තරයක් හෝ දෙකක් ආහාරයට ගන්න පුරුදු වෙනවා නම් ඔබට කාලයක් යනතුරු ඇස්වල ගැටලු මතුවෙන එකක් නැහැ. බිත්තර හදනකොට බදිනව වෙනුවට කහමදය තරමක් මෘදු වෙන විදියට තඹල ආහාරයට ගන්න හුරු වෙන්න. කහමදය තරමක් තැඹිලි පාටට හුරු බිත්තරයක් තමයි වඩාත්ම පෝෂ්‍යදායී වෙන්නේ. අංක 5. කිරි ආහාර. ඇස්වල පෙනීම වර්ධනය වෙන්න අවශ්‍ය විටමින් A, ෆොස්ෆරස් සහ සින්ක් වලින් බහුලවම ආහාරයක් තමයි කිරි. කිරි වගේම යෝගට්, මුදූපු කිරි සහ චීස් වලත් මේ පෝෂක බහුලව අඩංගු වෙනවා. සින්ක් ලවණ අපේ අක්මාවේ එක්රැස් වෙන විටමින් A ඇසේ සෛල වෙත ගෙන යන්න මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම ෆොස්ෆරස් මගින් ඇසේ සුද මතුවීමේ අවධානම අවම කරනවා. කිරි තෝරා ගන්නකොට හැකිතරම් දියර කිරිම තෝරගන්න. එහෙම අපහසු නම් දිනපතාම යෝගට් එකක් හෝ මී කිරි කෝප්පයක් කන්න හුරු වෙන එකත් හොඳ පුරුද්දක්. අංක 6. අලිපේර. අපේ සිරුරට බොහෝ ගුණ දෙන අලිපේර එහි බහුලව අඩංගු විටමින් E නිසා අපේ ඇස්වල පෙනුම රැක දෙන්නත්
දායක වෙනවා. විඩා නිසා සිදුවෙන අක්ෂිශෛල විනාශය පමා කරන්න විටමින් E අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔබ නිතරම ඇස් වෙහෙස කරන කෙනෙක් නම් අලිපේර වැඩිපුර ආහාරයට ගන්න දැම්හුරු වෙන්න. එවගේම ඇස්වල සුදමතු වීම මුල් අවස්ථාවේ විසිරුවා හරින්නත් අලිපේර ආහාරයට ගැනීම හේතු වෙන බවට සාක්ෂි තිබෙනවා. මේ නිසා අලිපේර නිතරම ආහාරයට ගන්නවා නම් ඔබ ඇස් පෙනීම ගැන බය වෙන්න දෙයක් නැහැ. අංක 7 ගොටුකොළ. ගොටුකොළ කියන්නේ ඇස්වල පෙනීම රැක දෙන්න වැදගත් සින්ක්, විටමින සහ කණිජ ලවණ රසක් අඩංගු පළා වර්ගයක්. අමුයෙන් ආහාරයට ගන්න හැකියාව තිබෙන නිසා ඒ නිවිති වලටත් වඩා හොඳින් සිරුරට පෝෂක ලබා දෙන්න උදව් වෙනවා. ගොටුකොළ ආහාරයට ගන්න සුදුසුම ක්‍රමය පොල් කිරි යොදපු පොල කැඳ සකස් කරගන්න එකයි. ගොටුකොළ මැල්ලුම් හදනවා නම් ඒට දෙහි ඇඹුල් එක් නොකරන්න මතක තියාගන්න. දෙහි ඇඹුල් වලින් සින්ක් සිරුරට උරා ගැනීම අඩපණ වෙන්න පුළුවන්. අංකට නිවුඩු සහිත බත් වර්ග. සුදු පාට හාල් වර්ග වෙනුවට රතු පාටට හුරු නිවුඩු සහිත හාල් වර්ග වැඩිපුර ආහාරයට ගන්න එකත් ඇස්වල පෙනීම කාලයක් රැක ගන්න හරිම වැදගත්. ඒ අඩංගු විටමින් B සහ ෆයිටෝෆෝස්ක අපේ කේතු සෛලවල ක්‍රියාකාරීත්වය රැක ගන්න ඉතාම වැදගත් වෙනවා. වර්ණ පෙනීමේ දුර්වලතා ඇතිවීම එයින් වළක්වා ගන්න පුළුවන්. රතු හාල් වර්ග තෝරා ගන්නකොට බාගිට නිවුඩු ඉවත් කරපු රෝස පාට හාල් වර්ග තෝරගත්තට විශේෂ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඇස් දෙක රැක ගන්න නම් සම්පූර්ණ නිවුඩු සහිත බත් වර්ග වැඩිපුර ආහාරයට ගන්න. අංක 9 ඔයිස්ටර්. අක්මාවේ තිබෙන විටමින් A ඇස්විත ගෙන යන්න සින්කල තිබෙන වැදගත්කම ගැන අපි කලිනුත් කිව්වා. ඔයිස්ටර් කියන කුඩා බෙල්ලන් වර්ගය ඉහළම සින්ක් ප්‍රමාණයක් අඩංගු ආහාරයක්. ඉහළ පැලැන්තියේ භෝජනාගාරවල ඔයිස්ටර්ල ඇනවුම් කරන්න පුළුවන්. බොහෝ විට මේ සතුන් පණ පිටින් සිටියේදී අමුවෙන්ම තමයි ආහාරයට ගැනෙන්නේ. කොහොම නමුත් ඒට අකමැති නම් ඔයිස්ටර් සෝස් යොදා ගැනීමත් හොඳ විකල්පයක්. එයින් සිරුරට අවශ්‍ය සින්ක් ප්‍රමාණය පහසුවෙන්ම ලැබෙනවා. මස් මාළු වර්ග පිසීමේදී ඔයිස්ටර් සෝස් එකතු කරාම එයින් හොඳ රසයකුත් ලබා ගන්න පුළුවන්. අංක 10 බෙල් පෙපර්. අද වෙන විට අපේ රටෙත් බහුලව බෙල් පෙපර් වගා කරනවා. මේ නිසා එය ඕනෑම වෙළඳ සැලකින් සාධාරණ මිලකට ලබා ගන්න පුළුවන්. ඇස්වලට වැදගත් විටමින් A, E වගේම ෂියාශැන්තින් කියන පෝෂකේනුත් අනූන බෙල් පෙපර් අපේ ඇස්වල පෙනුම රැක දෙන්න හොඳම ආහාරයක්. ඇස්වල සෛල විනාශයට ලක්වීම අවම කරන්නත් දෘෂ්ටි විතානයේ නිරෝගී බවටත් එය උපකාරී වෙනවා. අපි එදිනෙදා හදන සලාද වර්ගවලට, මැල්ලුම් වර්ගවලට සිහින්ව කපපු බෙල් පෙපර් එක් කරාම හොඳ රසයක්, සුවඳක් වගේම අලංකාර වර්ණයකුත් ලැබෙනවා. අංක 11 බ්‍රොකොලි. බ්‍රොකොලි එහෙමත් නැත්නම් මල් ගෝවා කියන්නේ අපේ ඇස්වලට වැදගත් පෝෂක රසක් අඩංගු ආහාරයක්. ඒ අඩංගු විටමින් A, E වගේම ලුටෙන් කියන පෝෂකයත් අපේ ඇස්වල පෙනුම කාලයක් යනතුරු රැක ගන්න උපකාරී වෙනවා. ලුටෙන් ආලෝකය නිසා ඇසේ සෛලවලට සිදුවෙන හානිය අවම කරන්න විශේෂයෙන්ම දායක වෙනවා. මේ නිසා නිතර ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා නම් ඔබටත් වැඩිපුර බ්‍රොකොලි ආහාරයට එකතු කරගන්න බලන්න. අංක 12 සූර්යකාන්ත ඇට. සූර්යකාන්ත ඇට කියන්නේ විටමින් E ඉහළම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ස්වභාවික ප්‍රභවයක්. අක්ෂිසෛලවල නිරෝගී බව පවත්වා ගන්නත්, කඳුළු ග්‍රන්ථි සක්‍රිය කරලා ඇස් වියලීම වළක්වන්නත් විටමින් E හේතු වෙනවා. සූර්යකාන්ත ඇට සොයා ගන්න අපහසු නම් සූර්යකාන්ත තෙල් ආහාරවලට එකතු කර ගැනීමෙනුත් එහි අඩංගු විටමින් E සිරුරට ලබා ගන්න පුළුවන්. සූර්යකාන්ත තෙල් ආහාර පිසීමට වගේම සලාද රසවත් කරන්නටත් කදිමයි. අංක 13 පැංගිරි කුලයේ පළතුරු. පැංගිරි කුලයට අයිති දොඩම්, නාරන් සහ ලෙමන් වගේ පළතුරු වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C බහුලව අඩංගු වෙනවා. සිරුරට හානිකර මුක්ත කණ්ඩක මගින් අක්ෂිසෛල වලට සිදුවෙන හානිය වළක්වා ගන්න මෙය ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඔබ නිතරම සැකසු මස් වර්ග ආහාරයට ගන්නවා නම් වැඩිපුර පැංගිරි පළතුරු කෑමට ගන්න දැන් සිටම හුරු වෙන්න. කොහොම නමුත් පැංගිරි පළතුරු වල අඩංගු සිට්‍රික් අම්ලයට ඇස්වල පෙනීමට වැදගත් කණිජ ලවණයක් වන සින්ක් උරා ගැනීම අඩපණ කරන්න පුළුවන්. මේ නිසා සින්ක් බහුල ආහාර ගන්නකොට ඒ කෑම වේලෙදීම පැංගිරි පළතුරු ආහාරයට නොගන්න මතක තබා ගන්න. අංක 14
බතල. බතල තැම්බෙනකොට ලැබෙන තද කහපාටට හේතුවෙන්නේ එහි අඩංගු ෆියාසැන්ටින් සහ ලුටේන් කියන පෝෂක දෙකයි. ලුටේන් අපේ අක්ෂිසයිල් වලට ආලෝකය නිසා සිදුවෙන හානි වළක්වා ගන්නටත්, ෆියාසැන්ටින් දෘෂ්ටිවිතානේ නාභිගත වීමේ ක්‍රියාව හොඳින් සිදුවෙන්නත් උපකාරී වෙනවා. මේ නිසා නිතර බතල ආහාරයට ගන්න එකෙන් ඔබේ ඇස්වල පෙනුම ආයමත් තීව්‍ර කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. තම්බල කෑමට ගන්න වගේම මස් මාළු වර්ග රසවත් කරන්නත් බතල යොදා ගන්න පුළුවන්. නිතරම බතල ආහාරයට එකතු කරගන්නවා නම් ඔබේ පෙනුම හැමදාමත් ආරක්ෂා කරගන්න පුළුවන් වේවි. අද අපි කතා කළේ අපේ ඇස්වල පෙනීම වර්ධනය කරගන්න වැදගත් ආහාර 14ක් ගැනයි. ඇස්වල නාභිගත කිරීමේ හැකියාව දුර්වල වෙන මුල් අවදියේ එය ආපසු හරවන්නත් මේ සමහර ආහාර උදව් වෙනවා. එනිසා ඔබේ ඇස්වලට ආදරේ නම් මේ ආහාර 14 නිතරම ඔබේ කෑම වේලට එකතු කරගන්න බලන්න. තරුණ කාලයේ ඉඳලම කණ්ණාඩි දාන්න වෙන ගැටලුවෙන් මිදෙන්නත්, වයසට යනතුරුම පෙනීම හොඳින් පවත්වා ගන්නත් ඒ ඔබට උදව්වක් වේවි. අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූරු ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකයේ ගැන යහළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙන එනවා. ඔබට නිරෝගිමත් දවසක්.